ඔබට ජයග්‍රහයේ දිනයක් ප්‍රාර්ථනා කරමින් අද අපි චේන්ජ් වෙතින් කතා බහ කරන්නේ ඔබට අත්‍යවශ්‍යම වෙච්ච උපකරණයක භාවිතය අවුල් වෙලාද කියන කාරණය. ඒ තමයි ජංගම දුරකථනය. ඉතින් ජංගම දුරකථනය කියවට පස්සේ ඔබට ජීවිතයෙන් අයින් කරන්නට බැරි උපකරණයක් බවට පත් වෙලා. ඉතින් මේ ජංගම දුරකථනය නිසා ඔබේ පාඩම් වැඩ අවුල් වෙලාද කියන කාරණේ තමයි අද අපි කතා බහ කරන්නේ මේ වැඩසටහන් මාලාවක් ඔස්සේ. ඉතින් ඒ වැඩසටහන් මාලාවම ඔබට එකින් එක නරඹන්නට ආරාධනය කරනවා. ඉතින් අපි කතා බහ කරද්දී මේ ඔන්ලයින් ගැන ඔන්ලයින් ජීවිතය දැන් අධ්‍යාපනයේ ඉතාමත්ම සමීප ජීවිතයකට පත් වෙලා. ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සාමාන්‍ය දේවල් එහෙම නැත්නම් සාමාන්‍ය සිදුවෙන ක්‍රියා බවට පත් වෙලා පාඩම් මාලා දුරකථනයට එවන්නට එහෙම නැත්නම් WhatsApp ආදී ක්‍රමවේදයන් ඔස්සේ එවන්නට පෙළඹිලා අධ්‍යාපනය ලබන පිරිසට ඒ ආකාරයට ඔන්ලයින් ආකාරයට මේ කටයුතු කරගන්නට පහසුකම් නිර්මාණය කරන්නට අවශ්‍ය වටපිටාව මේ වෙනකොට නිර්මාණය වෙලා ඉවරයි. ඉතින් ඔන්ලයින් විදියට පරිශීලනය කිරීමේදී විශේෂයෙන්ම මෙන්න මේ මොබයිල් ෆෝන් එක එහෙම නැත්නම් ජංගම දුරකථනය පාවිච්චිය ඉතාමත්ම ඉහළ ගිය තත්ත්වයකට පත් වුණා. ඒත් එක්කම දැනට පවා මේ ඔන්ලයින් ඔස්සේ එවන විවිධ පාඩම් මාලාවන් නිසා ජංගම දුරකථන මේ සඳහා පාවිච්චිය ඉතාමත්ම ඉහළ තත්ත්වයේ තමයි පවතින්නේ. ඉතින් ඒ ගැන අමුතුවෙන්ම කියන්නට අවශ්‍යතාවයක් නැහැ. මේ විදිහට බලද්දි මේ මොබයිල් ෆෝන් එක යම් කිසි විදිකින් ගැටලු නිර්මාණය කරන තැනකට පත් වෙනවා. වෙලාව ගොඩක් ෆෝන් එකට නාස්ති වෙනවා. එහෙම නැත්නම් මේ ජංගම දුරකථනයේ වෙලාව ගොඩක් වැය කරන ස්වරූපයක් නිරීක්ෂණය වෙනවා. මේ ජංගම දුරකථනය පාවිච්චි කිරීම නිසා පාඩම් කරන්නට සිත් දෙන්නේ නැති තත්ත්වයකට පත් වෙනවා. ජංගම දුරකථනයේ තියෙන විවිධ උපාංග එහෙම නැත්නම් මෘදුකාංග පාවිච්චියට ගියාට පස්සේ මේ පාඩම් කරන්නට සිත් නොදෙන තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒ ගැන අද අපි කතා බහ කරමු. මොබයිල් ෆෝන් ඇඩික්ෂන් එහෙම නැත්නම් මේ ජංගම දුරකථනයේ ඇබ්බැහිකම ජංගම දුරකථනය නිරන්තර පාවිච්චියට පෙළඹීම කියන කාරණය. මේ ටෙක් ගැජට් එකට ඇඩික්ෂන් එකක් දක්වනවා. මේ තාක්ෂණික උපාංගයට යම්කිසි විදියකින් අපි ඇබ්බැහිවීමක් පවතිනවා. ඉතින් මේක බැරෑරුම් ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වල නිරත පිරිසට මේක ඉතාමත්ම බරපතල වූ බැරෑරුම් ප්‍රශ්නයක්. ඉතින් මේ ගැන බලනකොට මෙන්න මේ සුළු අතුරු ආබාධ වලට යම්කිසි විදියකින් සියදිවි නසා ගන්නට පවා මේ ජංගම දුරකථනයේ හේතු සාධක නිර්මාණය කරන තැනට මේ වෙනකොට පත් වෙලා ඉවරයි සමහර පුවත් අපි නිරීක්ෂණය කරනකොට. ඉතින් ඒ නිසා මේ తత్వය ඉතාමත්ම දුක් සහිත දුක්ඛිත తత్వයක් මේ ජංගම දුරකථනය නිසා මෙවැනි తత్వයන් වලට මුහුණ පාන්නට සිදුවීම. ඉතින් මේ ගැන කතා බහ කරනකොට මේ පරීක්ෂණයකින් හොයලා තියෙනවා ජංගම දුරකථනයෙන් එහෙම නැත්නම් අන්තර්ජාල සම්බන්ධතා වලින් නොමැතිව අවුරුදු 14-21 පරාසයේ බොහෝ දෙනෙකු එදිනෙදා කටයුතු පවා කරගන්නට ඉතාමත්ම අසීරු තැනකට පත් වෙන. කියන්නේ මේ අන්තර්ජාල සම්බන්ධතා ජංගම දුරකථනය නොවන්නට මේ 14-21 පරාසයේ බොහෝ දෙනෙකුට එදිනෙදා කටයුතුවත් පවත්වාගෙන යන්න බොහෝ අසීරුතාවයන් ඇති වෙනවා කියලා මේ පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. ඒ නිසා ඒ තැනට අද වෙනකොට මේ ජංගම දුරකථනය පත් වෙලා තියෙනවා. දවස කළමනාකරණය කියන කාර්යයට ප්‍රමුඛත්වයක් දිය යුතු තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ තත්ත්වයේදී මොළයේ ඇති විශේෂයෙන්ම ප්‍රිෆ්‍රොනින් කොටෙක්ස් කොටස කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. මෙන්න මේක දිගු කාලීනව ජංගම දුරකථන පාවිච්චි කරනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? යම් කිසි විදියකින් අකර්මණ්‍යතාවයන් ඇති වෙනවා. එහෙම නැත්නම් අක්‍රමකතා වර්ධනය වෙනවා. ඉතින් ඒ తත්වය ඔස්සේ යම් යම් පීඩාත්මක ස්වභාවයන් පුද්ගලයාට ඇති කරනවා. ඉතින් ඒ නිසා මේ ජංගම දුරකථනයේ විශේෂිත බලපෑමක් ඇති වෙනවා මෙන්න මේ తත්වය ඔස්සේ මේ මොළයේ තියෙන සුවිශේෂී කොටසට. ජංගම දුරකථනයට ඇබ්බැහි වෙලා විදියට මේ తත්වය තුළ දැනෙනවා. එහෙම නැත්නම් එවැනි
හැඟීමක් ඇති වෙනවා මේ ජංගම දුරකථනය පාවිච්චි කිරීමත් එක්ක. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම මේ ජංගම දුරකථනය ගැන අවධානයෙන් යුතුව කටයුතු කිරීම වැදගත් උපකරණයක් බවට පත් වෙලා තියෙනවා. ෆෝන් එකේ කරදරේ නිදන ටිප් ගැන තමයි ඔන්න අපි කතා බහ කරමු සිටියේ. ඉතින් අපි හතරවෙනි එපිසෝඩ් එක එහෙම නැත්නම් අවසාන එපිසෝඩ් එකටයි මේ අපි ඔබ යොමු වෙලා තියෙන්නේ. ඉතින් මේ ජංගම දුරකථනයෙන් අත්විඳි ලෝකයේ පාඩම් වැඩ කටයුතු සාර්ථකව කරගන්නට අවශ්‍ය හත්වන කාරණය මොකද්ද? Use alternative devices. එහෙදි කියන්නට තියෙන්නේ මේ ගණන් හදන්න කැල්කියුලේටරේ වෙනුවට. එහෙම නැත්නම් වෙලාව බලන්න ඔරලෝසු වෙනුවට මොකද්ද ඔබ පාවිච්චි කරන්නේ? ජංගම දුරකථනයේ නේද? මෙන්න මේ විදිහට ඔබ ජංගම දුරකථනය කියා ගන්නවාද? හිතන්න මේ වෙලාවක ඔබ ස්ක්‍රීන් එක ඔන් කරාට පස්සේ බොහෝ වෙලාවක් පසු වෙනවා නැවත ඔබ ඔබගේ පාඩම් වැඩ කටයුතු පෙරලා ගන්නට. ඔබ වෙලාව බලන්නට ගන්න, කැල්කියුලේටරේ ගන්නට ගන්න. නමුත් ඔබ ජංගම දුරකථනය ඔන් කරගත්තට පස්සේ ඒ ස්ක්‍රීන් එක ඔන් කරගත්තට පස්සේ බොහෝ වෙලාවක් ගිහිලා තමයි නැවත පාඩම් වැඩකට හිත යොමන්නේ. එහෙම නැත්නම් ඒ කටයුතු පටන් ගන්න. ඉතින් ඒ නිසා පාඩම් කරන්න නැවත මතක් වෙන්නේ ෆෝන් එකේ මේ ෆෝන් එක අතේ තියෙනවා මේ මම වෙන වැඩක යෙදිලා ඉන්නවා කියලා මතක් වුණාට පස්සේ. ඉතින් ඒ නිසා මේකට අපිට පුළුවන් වෙනත් උපකරණයක් යොදා ගන්න. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔරලෝසුවක් පාවිච්චි කරන්න වෙලාව බලන්න. කැල්කියුලේටරයක් පාවිච්චි කරන්න ඒ ගණන් එකතු කිරීම අඩු කිරීම කටයුතු ඔබට පාවිච්චිය අවශ්‍ය නැහැ. ඉතින් මේ ආකාරයට ඔබට විවිධ උපකරණ ජංගම දුරකථනයේ තියෙන කාර්යභාරය කරන්නට පුළුවන් වෙනත් උපකරණ ඔබ හැකි තරම් ඔබගේ මේසේ සමීපයේ තියාගෙන ඒවා පරිහරණය කරන්න ජංගම දුරකථනය ඒ වෙනුවෙන් පාවිච්චි කරන්නට නොයා. ඉතින් මේ විදිහට ඔබට ඔන්න පුළුවන් ජංගම දුරකථනය පාවිච්චිය අඩු කරලා ඔබගේ අධ්‍යාපනය සාර්ථක කරගන්නට. ඊළඟ කාරණය තමයි ඇප්ස් කලර්ස් කියන කාරණය. ඇප් භාවිතයට ආකර්ෂණයක් ඇති වෙන විදිහට තමයි මේවා උපක්‍රමිකව මේ වර්ණ ගැන්වීම කරලා තියෙන කලර්ස් යොදාගන්නේ. ඉතින් ඒ නිසා ආයතන සැලසුම් තමයි ඒවා ඔබ ඇබ්බැහි කරගන්නට. ඉතින් ඒ නිසා වර්ණවලට අපගේ අවධානය දෙන ලෙස විදිහට තමයි මේවා හදලා තියෙන්නේ. හැසිරීම් සැලසුම් කරලා තියෙන්නේ ඒ ආකාරයට. විශේෂයෙන්ම මේ බ්ලූ ලයිට් ෆිල්ටර් වෙන් ඇප් එක ඔබට පාවිච්චි කරන්න පුළුවන් නම් මේ ස්ක්‍රීන් එකේ වර්ණය වෙනස් කර ගැනීමක් කරන්න පුළුවන්. මේ බ්ලූ ලයිට් ෆිල්ටර් එක පාවිච්චි කරලා ඔබට පුළුවන් ස්ක්‍රීන් එකේ වර්ණය වෙනස් කරගන්න. එතකොට ඔබට ඇති කරන්න يعني වෙනත් ඇප් වල තියෙන වර්ණයන් හරි ආකාරයෙන් පේන්න තියෙන නිසා ඒක පෙළඹවීම කියන එක අතු කර ගැනීමක් ඇති කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ෆෝන් එකේ කරදරයෙන් බේරෙන්න මේ ටිප් ගැන කතා කරන වැඩසටහන මාලාවේ අන්තිම ටිප් එක නැත්නම් නවවෙනි ටිප් එක තමයි ඔබට කියන්න තියෙන ස්පෙෂල් ඇප්ලිකේෂන් කියන ටිප් එක. ඒ කියන්නේ ෆොරස්ට් ඇප් එක වගේ මේ පාඩම් කරන අය ෆෝන් එකේ ඇබ්බැහි බලකන ඇප් තියෙනවා. ඉතින් එවැනි ඇප් ඔබට පුළුවන් පාවිච්චි කරන්න. ඉතින් එවැනි ඇප් පාවිච්චි කළා ඔබගේ අධ්‍යාපනය ජය වෙනුවෙන් ඔබට කටයුතු කරන්නට ඕනේ හැකියාවක් තියෙන නිසා අපි ඔබට ඉදිරිපත් කරපු මේ වැඩසටහන මාලාව මේ නිමාවට පත් වෙන. ඉතින් මේ වැඩසටහන නැවත නැවත ශ්‍රවණය කරලා ඔබට පුළුවන් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න, ඔබගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න මේ වැඩසටහන පෙර යොදා ගන්නට ඔබට ජයග්‍රහණය දෙනවා.